එහෙමයි මහත්තයෝ දැන් අපිට ඒ අලියන මාර්ගයක් තිබ්බා ඒ අලියන මාර්ගයේ ගමන් කරා මිසක අපේ ගමට අලියාවේ නැහැ දැනට අවුරුදු 10ක් විතර තමයි මේ බාධක යෙදීමෙන් තමයි අපිට ඒ වෙලේ වෙලා තියෙන්නේ ඇත්තෙම කියන්න කනගාටුයි අපි මේ ඉත සුසාන භූමියේ හිටියා අර වැලි වැලිමෝ හතර දෙනා ඒ හතර දෙනාත් අපි පොලිසියෙන් අල්ලගෙන ගියා ඉතින් මාත්‍යා එහෙම කරන රටේ එහෙම තියෙන ප්‍රදේශයේ යුද්ධය දාගන්න ඉස්ත වෙන්නේ කොහොමද කියලා දැනුම් දෙමින් මණියෙදි තව දවස් තියනවද සියලු දෙනාට සුබ දවසක් වේවා ඇත්තටම මේ මට ගොඩාක් සතුටුයි මේ කියන්නේ අර අපේ ජනතාවගේ පැත්තෙන් ලැබුණු මේ අදහස් දැක්වීමයි ඊට පස්සේ අපේ මේ අනික් පාර්ශ්වයෙන් දුන්නු ප්‍රතිචාරය අතරේ මේ හැදිච්ච කතාව ගොඩනඟපු ඒ නිර්මාතෘවරු දෙපළක් කියලා මම හඳුන්වන එකක් තමයි අපේ ඉදම් ඉදම් ප්‍රතිසංස්කරණ සංසදීය අපේ උතුරුමැද පළාත් සම්බන්ධකාර විමුක්ති මැතිනිය සහ අපේ සජීව මහත්මයාගේ ඒ එකමුතුවේ ගොඩනැගිච්ච දෙයක් විදිහට තමයි මම මේක දැක්කේ ඇත්තටම හරිම සතුටුයි මම කියන්නේ කාලෝචිත වගේම ඒ කියන්නේ මේ වෙලාවේ නෙවෙයි මේක මීට කලිනුත් කලින් වුණා නම් තමයි හොඳ මම කියන්නේ අලි ගැන සහ අලි මිනිස් ගැටුම් ගැන කතා කරන්නේ කොට මට දවසක් කියන්න පුළුවන් මගේ අත්දැකීමක් මම ඉතින් එහාට ගිහලා මේ පොඩි කතාවක් කියන්න හදන්නේ අතන මෙතන මම දැක්කා මේ වගකීතු මාධ්‍ය කීපයක් මෙතන රැඳී ඉන්නවා ඒ වගේම අපි දන්නවා ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඬ ටිකක් ඉදිරියට ගෙනෙන අවි සිරස වගේ මාධ්‍ය මම කියන්නේ අපි මේලා යෝජනාවක් කරනවා මම මේ අලි මිනිස් කැටුමේ හොඳට බැටකන ජනතාව ඒ සමාජිකයෙක් විදිහට තවත් මාධ්‍ය වලට මම ආරාධනා කරනවා මම සිරස විතරක් මෙලා නම් කරාට මම කියන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතා මාධ්‍යක තියෙන වගකීම දැන් මේ ප්‍රශ්නේ පැහැදිලි ජනතාවගේ අදහස් තියෙනවා ඊට අමතරව කරුණු ටිකක් හොඳ විදිහට ගොනු වෙලා තියෙනවා හොඳ පොතක් ඉල්ලා කළාද මම හිතන්නේ මාධ්‍යට ලොකු වගකීමක් තියෙනවා මම හිතන්නේ ලොකු වැඩක් මේක මේක හරහා ජනතාව සහ නිලධාරි සම්බන්ධීකරණ ඉදිරි තවත් අලියෝ මැරෙන එක තවත් මිනිස් ජීවිත මැරෙන එක නවත්තන්න ඔබතුමන්ලාට හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් මෙතනින් මම ඔබතුමන්ලාගේ කියන්නේ මාධ්‍ය ආයතනවල ප්‍රධාන ඉන්න මේ මහතුරුන්ගේ මේ වෙලාවේ ජනතා සමාජයක ඉදිරි ඉල්ලීමක් කරන්නේ මේක ගන්න හොඳ පරි අරගෙන මම හිතන්නේ යුද්ධේ කාලයේදී අර ජීවිත හානි වුණා වගේ ඊටත් මම හිතන්නේ ඊටත් වැඩි වශයෙන් දැන් ජීවිත හානි වෙනවා මේ ඕනතරම් මිනිස්සු මැරෙනවා ඕනතරම් අලියෝ මැරෙනවා නිකන් ඒක නිකන් මේ මාධ්‍ය සංදර්ශනයක් වෙලා වගේ දෙන්නේ Facebook එකේ දැක්කත් කෝච්චි අලියේ ගෙටි මෙච්චර අලියෝ මැරිලා තියෙනවා එතකොට වණාලි පහර දීමෙන් මේ වගේ මේ ජීවිත හානි වෙනද දැන් මිනිස්සුන්ට මේක ටික ලොකුට දැනෙන්නේ එක්ක පොඩි දරුවෙක් මැරිලා තියෙනවා නැත්තම් බබෙක් ඉන්න අම්මෙක් මැරිලා තියෙනවා අන්න ඒ වගේ තැනට මේක සාමාන්‍යකරණය වෙලා තියෙනවා මම කියන්නේ ඉතින් නවත්තන්න නැතුව මේකේ මිනිස් ජීවිතයි අලියෝන්ගේ ජීවිතයි ආරක්ෂා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගේන්නේ මම කියන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ දෝෂ සහිත නිලධාරී ඉන්නවා ඒ වගේම දේශපාලන ගැන කතා කරලම වැඩක් නැහැ හැබැයි අපි ඕවා ගැන කී කියා ඒක ගැනම මේවා කර කර ඉන්නට වඩා මේකෙන් අපිට ගන්න පුළුවන් රාජ්‍ය නිලධාරීත් ඉන්නවා මේකට යොමු කරගන්න පුළුවන් සිවිල් ක්‍රියාකාරීකුත් ඉන්නවා ඒ වගේ මාත්‍රි ක්‍රියාකාරීකුත් එකතු කරලා ලොකු දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් එකතු කරලා මේ මිනිස් ජීවිතයි අලින්ගේ ජීවිතයි ආරක්ෂා කරමු කියන යෝජනාව තමයි මේ වෙලාවේ කරන්නේ නැත්තම් අලි මිනිස් ගැටුමෙන් වෙන හානි ගැන කතා කරන්නේ කොත් ඇත්තටම මේ දවසත් මදි වෙනවා ඒ තරම් මට පුජ්ජිතික අධ්‍යක්ෂින් තියෙනවා එන්න මම මේ වෙලාවේ යෝජනා කරන්න ඒක තමයි මේ අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි